මේ වීඩියෝ එකෙන් අද අපි ඔයාලට අරගෙන ආවේ අල සමග බිත්තර එකතු කරලා හදපු රසමරස සෝයා මීට් කරි එකක්. ඒ වගේම ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ සෝයා මීට් කරි එක හදන්න අද අපි අරගෙන තියෙනවා තම්බා ගත්ත සෝයා මීට් පැකට් එකයි තම්බා ගත් බිත්තර දෙකයි ඒ වගේම තම්බාගත් අල ග්‍රෑම් 100යි කොටුවට කපාගත් ලොකු ලුණු ගෙඩියක් කරපිංචා තක්කාලි රම්පේ එනසල් කුරුඳු පොතු සුවල්පයක් සිහින්ව කපාගත් සුදු ලුණු සුවල්පයක් මුලින්ම මේ විදිහට භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් සුවල්පයක් එකතු කරලා පොල් තෙල් රත් වුණාට පස්සේ තම්බාගත් අල ටික සාමාන්‍ය ප්‍රමාණයට බැදගන්න අල ටික බැදගත්තට පස්සේ තම්බාගත් සෝයා මීට් සාමාන්‍ය ප්‍රමාණයට බැදගන්න. ඊළඟට තම්බාගත් බිත්තර දෙක අරගෙන ගෑරප්පුවක් අරගෙන මේ විදිහට බිත්තරවල පොඩ්ඩක් සිදුරු කරලා බිත්තර දෙකත් සාමාන්‍ය ප්‍රමාණයට බැදගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් මේස ඇඳි දෙකක් පමණ එකතු කරන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු එකතු කරන්න. ඊළඟට රම්පේ කරපිංචා එකතු කරන්න. ඊළඟට එනසල් කුරුඳු පොතු එකතු කරන්න. ඊළඟට කොටුවට කපාගත්ත ලුණු එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. ඊළඟට කහකුඩු තේ හැන්දක් පමණ එකතු කරන්න. ඊළඟට 3-5 තේ හැන්දක් එකතු කරන්න. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි එකමාරක් එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. කලවම් කරගත්තට පස්සේ වතුර අඩු කෝප්ප භාගයක් පමණ එකතු කරන්න. එකතු කරලා තක්කාලි එකතු කරන්න. ඊළඟට රස අණුව ලුණු එකතු කරන්න. වතුර ටික හොඳින් රත් වුණාට පස්සේ අපි බැදගත් අල සෝයා මීට් එකතු කරන්න. ඊළඟට තම්බලා බැදගත් බිත්තර දෙක මේ විදිහට දෙකට කපා ගන්න. ඊට පස්සේ පොල් කිරි අඩු කෝප්ප භාගයක් පමණ එකතු කරන්න. පොල් කිරි ගන්නකොට මිටි කිරි අරගන්න. පොල් කිරි එකතු කරාට පස්සේ අපි කපාගත්ත බිත්තර මෙයට එකතු කරන්න. එකතු කරලා මේ විදිහට කලවම් කරලා මිනිත්තු 15ක් පමණ උයා ගන්න. ඔන්න අපේ සෝයා මීට් කරි එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට සෝයා මීට් කරි එකක් හදලම බලන්නකො කොහොමද රස කියලා. ඒ වගේම ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම තවමත් අපේ subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් පහලින් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.